ආයුබෝවන් කියල පිළිගන්න ඔයාලු සියදනාම් මගේ YouTube channel එකට අදම කතා කරන්න යන්නේ 11 ශ්‍රේණි පාඩමක් වන විජය බාගර්. මම පාඩම් පටන් ගන්න කලින් ඔයාලට දෙයක් කියන්න තියෙනවා. දැන් මේ 11 ශ්‍රේණි නංගිල මල්ලයාට පළමු ආරම්භ පරීක්ෂණය අත ළඟ තියෙනවා. ඉගෙන ලබන මාසෙ කියන්නේ මාර්තු මාසෙ තමයි පළමු වාර පරීක්ෂණය තියෙන්නේ. ඉතින් මං හිතුව පළමු වාර පරීක්ෂණයේ මොහොන දෙන නංගිල මල්ලයාට ආදර්ශ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා තොඳයි කියලා. ඉතින් මාර්තු මාසයේ යන විභාගයට පෙර ඔයාලට ප්‍රශ්න ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ පළමු කොටස මේ ආකාරයට ගේන්න හිතුවා. එතකොට කඩන්න පුළුවන් මම මේ සතිය කරන්නේ කඩන්න මේ පේපරේ මොකද්ද කියලා හඳුන්වා දීමක්. කඩන්න පුළුවන් මේ සතිය මේකට පිළිතුරු ලියලා ඊළඟ සතිය මම මේ ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණයෙන්ම විවරණයක් සහිතව සාකච්ඡා කරනවා. ආදර්ශ ප්‍රශ්න පත්‍රය දාල PDF ෆයිල් එක පල්ලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. කඩන්න පුළුවන් ඒක ඩවුන්ලෝඩ් කරගෙන මේක ගරන් ටික හදලා අපි සතිය මාත් එක්ක පාඩමට සම්බන්ධ වෙන්න. එතකොට කඩන්න පුළුවන් මේ ආදර්ශ ප්‍රශ්න පත්‍රයේ ගැටලු ටික විසඳලා මේකේ තමන්ට තියරි අමතක කරගන්න නැත්නම් ගැටලු සහගතයන් හරියාකාරව අවබෝධ කරගන්න. දැනගි මල්ලි මම සාකච්ඡා කරන්න යන ප්‍රශ්න පත්‍රයේ ව්‍යුහයක් ගැන දැන් පොඩ්ඩක් බලමු. මුලින්ම තියෙන සුළු කරන ගැටලුවක්. ඒ කියන්නේ ලඝු ගණක ආශ්‍රිත මම මේ පාඩම කරා. එකතු කිරීම. ඒ වගේම එකතු කරන්න වීජ්‍ය භාග දෙකක් එකතු කිරීම. අද කතා කරන්න පාඩම තමයි මේ තියෙන්නේ. ඒ වගේම වාක්‍යාංශයේම ගැටලුවක් තියෙනවා. මේ වර්ගමූලය අසමානතා 10 ශ්‍රේණියේ පාඩමක් වන කුඩා පොදු ගණාකාරය ආශ්‍රිත ගැටලුවක් තියෙනවා. ඒ වගේම කෝණ සම්බන්ධ ගැටලුවක් තියෙනවා. ඒ වගේම සිලින්ඩරයේ විස්කම්බයක් දීලා පෘෂ්ඨ වර්ග බලය ගැන ඝන වස්තුවල පෘෂ්ඨ වර්ග බලය කියලා පාඩමක් තියෙනවා 11 වසරේ ඊට අදාළ ගැටලුවක්. ඒ වගේම සරල රේඛා අනුක්‍රමණ හන්දක් කඩේ මේක 10 ශ්‍රේණියට අදාළ කොටසක්. ඒ වගේම සාධක සොයන්න විසඳන්න. පස්සේ මේක 10 ශ්‍රේණියට අදාළ කොටසක් 102ක් අතර සරල රේඛා සමීකරණ සොයන්න. ඒ වගේම ප්‍රිස්මයක හරස්කර වර්ග බලය මේ දීලා පරිමාව සොයනවා ගැටලුවක් තියෙනවා. ඒ වගේම ආරය සොයන ගැටලුවක් තියෙනවා. ඒ වගේම දිබ්බ ප්‍රකාශ ගැටලුවක් තියෙනවා. ඒ වගේම සමීකරණ විසඳීම. ඒ වගේම ජ්‍යාමිති ගැටලුවක් තියෙනවා. ඒ වගේම ඒත් කෝණයක් සොයන ගැටලුවක් තියෙනවා. මධ්‍යස්ථ සොයන ඒත් කෝණ සොයන ගැටලුවක් තියෙනවා. ඊපස් සුළු කිරීම ගැටලුවක් තියෙනවා. සාමාන්‍යයෙන් වාක්‍ය ගැටලුවක් තියෙනවා. ඒ වගේම තමයි ලොග් කරන ගැටලුවක් අන්තිම දාලා තිනා. මෙන්න මේ ටික තමයි මම කඩන්නට ඊළඟ සති විවරණය කරන්න යන්නේ. මේ මල්ලේ මම මේකට සාකච්ඡා කරනවා කඩන්නට ඒ ගැටලුව පමණ නෙවෙයි ගැටලුවට අදාළ බාහිරින් තියරි කොටස් අදාළ වෙන වෙන කරුණු තියෙනවා. ඒව ගැන මතක් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි අද පාඩමට යමු. අද පාඩම තමයි වීජ්‍ය පාග. මේ පාඩම ඉතාමත් ලේසි පාඩමක් කිව්වොත් නිවර්තී මේකේ කතා කරන ලොකු දෙයක් නෑ. අපි සාමාන්‍යයෙන් භාග පාඩමේදී භාවිතා කරපු එකතු කිරීම අඩු කිරීම ඒ වගේම ගුණ කිරීම බෙදීම කොටස් ටික තමයි මේකෙත් සාකච්ඡා කරන්න යන්නේ. ඉතින් මේ පාඩම තමයි ලේසි. මම හිතනවා මේක කඩන්ට හරියාකාර අවබෝධ වෙන්න මට කරන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් අපි දැන් පාඩමට යමු. දැනගී මල්ලි අපි දැන් අද කතා කරන්න පාඩම තමයි වීජ්‍ය භාග කියන පාඩම. මුලින්ම ගණන් කිප සුළු කිරීම බලමු. සුළු කරන දේ දින මේ වගේ භාග දෙකක් සුළු කිරීම. එතකොට මේක දෙන්නේ එකතු කිරීමක්. එතකොට මුලින්ම මේ එකතු කිරීම දෙමින් බලන්න ඕන හරය සමානද කියලා. හරය සමාන නම් අපිට පුළුවන් ලවය එකතු කරන්න. මේකේ හරය සමාන නිසා අපිට පුළුවන් මේ 2x සහ x එකතු කරලා පිළිතුරු ලබා ගන්න. එතකොට පිළිතුරු කීයද? 3x බෙදීම 4 කියලා අපිට පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි දැන් තවත් ගානකට යන. මෙන්න මේ ගාන බලන්නස් මේකේ හරය සමානද? නංගිමලි බලන්නස් මේකේ හරය සමාන නැහැ. හරය සමාන නැති නිසා අපි ඉස්සෙල පොදු හරයක් ගන්නවා. පොදු හරය ගත්තම පිළිතුරු තමයි x දාන දෙක ගුණ කිරීම දෙක තමයි මේකේ පොදු හරය වෙන්නේ. ඊට පස්සේ අපිට පුරන් මේ x දාන දෙක ගුණ කිරීම දෙක මේ පදයෙන් සහ මේ පදයෙන් වෙන වෙනම ගුණ කරන්න. එතකොට මේ ගුණ කරන් පස්සේ මේ x දාන දෙක ගුණ කිරීම x දාන දෙක ගුණ කිරීම දෙක කියන මේකේ x දාන දෙක x දාන දෙක කැපිලා x කියන පදය දෙකෙන් ගුණ වෙනවා. අතර එන්නේ 2x කියලා පිළිතුර ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේක මේ දෙකෙන් ගුණ කරා මේ දෙකට මේ දෙක කැපිලා 3 ගුණ කිරීම x + 2 කියලා ලබා ගන්න පුළුවන්. ඊපස්සේ අපිට පුළුවන් මෙන්න මේක සුළු කරන්න. එතකොට 2x + 3x කිට 5x 3 ගුණ කිරීම 2 6 කියලා මේ වගේ පිළිතුරු ලබා ගන්න පුළුවන්. අපි නම් තවත් ගානකට යන. ආ මේකෙ තියෙන්නේ අඩු කිරීමක්. එතකොට මේකෙදි තමයි පොදු හරයක් ගන්න ඕන. මෙන්න මේ වගේ ගණන් දුන්නාන් පස්සේ මෙතන තියෙනවා x² ගේරින 4 කියලා. මෙන්න මේ ගණන් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මොකක්ද දැන් මේ x² ගේරින 4 අපි ලියා ගන්න එකේ x ඍණ 4 කියන එකේ මේ 4 ලියන එකේ දෙකේ දෙවෙනි බලයක් ලෙස වෙනවා වර්ග දෙකක අන්තරයක්. එතකොට අපිට පුළුවන් x ඍණ 2 සහ x + 2 කියලා මේක නැවත ලියා ගන්න. එතකොට මේ වගේ ගත් ලියා ගත්තාන් පස්සේ අපිට මේ පොදු හරය වෙන්නේ මොකද්ද? x ඍණ 2 x + 2 තමයි මේකේ
පොදු හරය වෙන්නේ. නැවත තත් මේක වෙන වෙනම ගුණ කරන මේ පදින් සහ මේ පදින්. එතකොට මේ x ඍණ 2 x ධන 2කට මේක කැපිලා x ධන 2 විතරක් ඉතුරු වෙනවා. මේක x ඍණ 2කට x ඍණ 2 කැපිලා x ධන 2 විතරක් ඉතුරු වෙනවා. පස්සේ මේ ටික පිළිතුරු සුළු කරාම අපිට එනවා ඍණ x කියලා. අනිවාර්යෙන් නම් ඉමල්ලේ මෙන්න මේ වගේ ගණන් දුන්නාන් පස්සේ පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න මේ වගේ සුළු කිරීම භාවිත කරන්න. අපි හා තවත් ගන්නට මෙන්න මේ ගණන දුන්නාන් පස්සේ අපි ඒකෙත් ගන්න ඕන පොදු හරය සමාන නැති නිසා පොදු හරයක් ගන්න ඕන. ඉතින් මෙන්න මේක අපි සාධක වලට වෙන් කරනවා. මෙන්න මේ පදේ සා මෙන්න මේ පදේ වෙන වෙනම සාධක වලට වෙන් කරනවා. අපි බලනවා x ඍණ 5 x ධන 4 සහ x ඍණ 5 x ධන 6 කියලා සාධක වලින් කරමු. අපි දැන් මෙන්න මෙතනදී පොදු හරයක් ලබා ගන්න. එතකොට මේ පොදු හරය වෙන්නේ x ඍණ 5 x ධන 4 සහ x ධන 6 කියන එක තමයි අපිට පොදු හරයක් ලෙස ගන්නයි. පස්සේ මම කිව්වේ සාමාන්‍ය විදිහට මේ මෙන්න මේ මුල් පදේම මෙන්න මේකෙන් ගුණ කරනවා. එතකොට x ඍණ 5 x ධන 4 න් කැපුණාම පස්සේ ඉතුරු වෙන්නේ x ධන 6 කියන පිළිතුරු විතරයි. එතකොට එක ගුණ කිරීම x ධන 6 මේ මෙහෙම ලියා ගන්නවා. පස්සේ අඩු කිරීම ලකුණ දාලා පස්සේ මෙන්න මේ පදේ ආපහු මේ පදේම ගුණ කරනවා. එතකොට x ඍණ 5 x ධන 6 කැපුණාම පස්සේ ඉතුරු වෙන්නේ x ධන 4 කියන පිළිතුරු විතරයි. පස්සේ ඒකත් හොඳට මතක තියාගෙන වරහන් දාලාම ලියාගෙන සාමාන්‍ය විදිහට මේක සුළු කිරීම ලබා ගන්න. එතකොට අපිට පිළිතුර මේ පිළිතුර අපිට ලබා ගන්න පුළුවන්. අපි එහෙනම් ඊළඟ කොටසට යමු. අපි දැන් මේ කොටසේ කතා කරන්න නම් ඉමලේ විජ්‍ය භාග ගුණ කිරීම ගැන. විජ්‍ය භාග ගුණ කිරීමේදී භාග දෙකක් ගුණ කිරීම යන්නේ අදහස් වන්නේ එම ගුණිතය තනි විජ්‍ය භාග ලෙස දැක්වීමයි. ඒ කියන්නේ විජ්‍ය භාග ගුණ කිරීමේදී අපි කරන්නේ සාමාන්‍ය භාග දෙකක් අරගෙන විජ්‍ය භාග දෙකක් අරන් ඒ දෙක ගුණ කළ තනි විජ්‍ය භාගයක් බවට පත් කිරීමයි. අපි යම් උදාහරණයක් මේක භාගයක් තියෙනවා. 8 බෙදීම A. ගුණ කිරීම 3 බෙදීම 2b. මේක සාමාන්‍ය ගුණ කරන් පස්සේ අපිට විතර ලබා ගන්න පුළුවන්. 12 බෙදීම AB කියලා. මේ දෙකට මේ දෙක 8 කැපුණාන් පස්සේ 4යි 4 ගුණ කිරීම 3 12 AB සාමාන්‍ය විදිහට ගුණ කිරීම AB පිළිතුර ලබා ගන්න පුළුවන්. වෙන තවත් ගණකට යම් x ධන 3 බෙදීම 5 ගුණ කිරීම 4 බෙදීම x ධන 3. මේක මේ පදෙට මේ පද කැපුණාන් පස්සේ අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 4 බෙදීම 5. මේකද අපි කරන්නේ VGA භාග දෙකක් තනි VGA භාගයක් බවට පත් වීම කියලා ගන්න දා ගන්න පුළුවන්. ගණකට මේ ගණන ගත්තාන් පස්සේ අපි මේකේ හොඳට බලන්න මේ ගණන කොහොම සුළු කරන්න කියලා. අපි බලමු මෙන්න මේ x ට මෙතන දෙන x එක ඉවත් කපන්න. ඒ වගේම තමයි මේ මේකේ අපි සාධකයක් ඉවත් කරමු. සාධක ගත්තාන් පස්සේ මේක පොදු සාධකය තමයි 2. 2 කියන ඉල්ල ගත්තාන් පස්සේ අපි ලියන්නේ 2 ගුණ කිරීම x ධන 3 කියලා. එතකොට මේ x ධන 3ටත් x ධන 3 කපන්න පුළුවන්. මේ x ඝනයටත් x එකක් කපන්න පුළුවන්. එතකොට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් 2x² කියලා. පිනන් තවත් ගණකට යන්න. a වර්ග ඍණ 9 බෙදීම a වර්ග ඍණ 2ab ධන b වර්ග ගුණ කිරීම a ඍණ b බෙදීම a ධන 3. මේක මේ ප්‍රකාශය දැක්කම පස්සේ අපිට මේක සුපුරුදු ප්‍රකාශනයක්. මොකද a ඍණ b ගේ සම්පූර්ණ වර්ග තමයි මේකේ අදහස. එතකොට අපිට පුළුවන් මේ a ඍණ b ගේ සම්පූර්ණ වර්ගය මෙන්න මෙතන a ඍණ b ට එක a ඍණ b එකක් ඉවත් කරන්න. ඊට පස්සේ අපිට මේ a ධන 3 3ට මේ a ධන 3ක් ඉවත් කරන්න පුළුවන්. එතකොට අපිට පිළිතුර ලබා ගන්න පුළුවන් a ඍණ 3 බෙදීම a ඍණ b කියලා. මේ වගේ තමයි නංගේ මල්ලි VGA භාග දෙකක් ගුණ කිරීම තියෙනකොට තනි VGA භාගයක් ලබා ගැනීම තමයි මේකෙන් සිදු කරන්නේ. මේකෙදි තමයි ලේසි කොටසක් කියලා ගඩන තේරෙනවා ඇති. අපි එන ඊළඟ කොටසට යමු. මේ කොටස අපි කතා කරන්නේ නංගේ මල්ලි VGA භාගය තවත් VGA භාගයෙන් බෙදීම. ඒතර මේකෙදි අපි කරන්නේ VGA භාගයක් බෙදන්න කලින් අපි සාමාන්‍ය විදිහට තමයි මේක බෙදන්නේ. මොකද VGA භාගය පරස්පරය කොහොමද කියලා අපි මුලින්ම සාකච්ඡා කරමු. සංඛ්‍යාව තවත් සංඛ්‍යාවෙන් ගුණ කළ විට ගුණිතය 1 වේ නම් එම සංඛ්‍යාවක් අනිත් සංඛ්‍යාවක් පරස්පරයෙහිවත් ගුණ්‍ය ප්‍රතිලෝමය කියලා අපි හඳුන්වනවා. ඒතර මේ දෙක ගුණ කිරීම භාග සමාන එක නිසා දෙකේ පරස්පරය තමයි නංගි මල්ලි මොකද භාග කියලා එන්නේ. ඒ වගේම තමයි භාග ගුණ කිරීම දෙක ගත්තාන් පස්සේ පිළිතුර එකයි නැහැ හින්දා භාගයේ පරස්පරය තමයි දෙක කියලා අපිට ගන්න පුළුවන් වෙන්නේ. මේ වගේ පරස්පරය අපිට VGA භාගයක් බෙදීමේදී භාවිත කරන්න සාමාන්‍ය හොඳ නංගි මල්ලි අපි සාමාන්‍ය බෙදීම සිදු කරන්නේ කොහොමද කරන්නේ? මේ වගේ ඒ උදාහරණයක් ලෙස ගත්තාන් පස්සේ 8 බෙදීම ඒ බෙදීම 3 බෙදීම ඒ මෙන්න මේක ගත්තාන් පස්සේ අපි මොකද මේකේ සාමාන්‍ය බෙදීම නිසා අපි කියන්නේ මේකේ පරස්පරය අපි නැවත ගුණ කිරීමක් ලෙස ලියා ගන්නවා. ඒ 8 බෙදීම ඒ ගුණ කිරීම ඒ බෙදීම 3. ඒක සාමාන්‍ය විදිහට අපි ගුණ කිරීම නිසා සාමාන්‍ය විදිහට සුළු කරාම මේ a ට a කැපිලා 8 බෙදීම 3 පිළිතුර ලබා ගන්න පුළුවන්. අපි තවත් ගණකට දැන් මේ වගේ බෙදීමක් තියෙනවා අපි කරන්නේ දෙවෙනි කොටස පරස්පරය ලෙස ගුණ කිරීමක් ලෙස ලියා ගන්න එක නේද? මේක ලියන්න පුළුවන් මේ පදයේ උඩයට මාරු කරලාගෙන පරස්පරය ලියලා b බෙදීම 3 ගුණ කිරීම x ධන 1 කියලා ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ x ධන 1කට x ධන 1 කැපිලා මේ ගුණ කිරීමනේ මෙතන තියෙන්නේ. මේක සාමාන්‍ය සුළු කරන විදිහට සුළු කරලා පිළිතුර ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාරය තමයි නංගේ මල්ලි VGA භාගය බෙදීමක් සිදු කරන්නේ. ඉතින් මම හිතනවා අද කියලා දුන්න පාඩමෙන් ඔයගලන්ට තේරුණා කියලා. මොකද මේකේ ලොකු දෙයක් කියා දෙන්න නැහැ. මේකේ තියෙන්නේ
වීජ භාගයක් එකතු කිරීමක් වීජ භාගයක් ගුණ කිරීමක් සහ වීජ භාගයක් බෙදීමක් සාමාන්‍යයෙන් අපි 10 පන්ති භාගය පාඩමක් තියෙන මේ පාඩමෙත් අපි කරන්නේ ඔය එකතු කිරීම අඩු කිරීම ගුණ කිරීම සිදු කරන්නේ කොහොමද ඒ වාචන භාවිතය කළ භාගයක් කිරීම තමයි වීජ භාගයක් යන්ත්‍ර මේකේ සාමාන්‍ය අපි ගණිත කර්ම කරන භාගයක් බෙදීම ගුණ කිරීමක් කරන ආකාරය තමයි මේකේ පිළිතුර ලබා ගන්න. පාඩමේ අපහද තැනක් තියෙන අනිවාර්යයෙන්ම මගේ පාලා තියෙන FB page එකේ page එකටම සම්බන්ධ කරගෙන කන්ටෙන්ට් එක ගැටලු විසඳ ගන්න පුළුවන්. එම ආදර්ශ ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කිරීම ලැබුණස් දී කියන බලාපොරොත්තු වෙනා. එහෙනම් කොටට සුබ දවසක්.